අයිබෝවන් CSTV මාධ්‍ය ජාලය ඔස්සේ හැමදාමත් අලුත් පොතක් අරගෙන ඔපේ නිවසට එන වැඩසටහන කෘතියක වත වැඩසටහන තුලින් අදත් අපි පුංචි දරුවන් වෙනුවෙන් පුංචි දූපතුන් වෙනුවෙන් ලියවුණු අපූරු ළමා කතන්දර පොතක් පිළිබඳව කතා බහ කරන්න ඔබේ නිවසට ආවා. පිනුම් අප්පු බේරුණා ළමා සාහිත්‍ය කෘතිය පිළිබඳව කතා බහ කරන්නට අද අපේ මැදිරියට අපි ආරාධනා කළා මාපලගම සිරිපාල ගොඩගම් මහත්මයාට. ඔබතුමාට ආයුබෝවන් කියලා අපි මේ වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. බොහොම අපූරු ළමා කතන්දර පොතක් පිනුම් අප්පු බේරුණා පිටු 16කින් සමන්විත චිත්‍ර ඇතුළත් කරලා තිබෙන මේ කතන්දර පොත අපි මුලින්ම දැනගන්න කැමති සිරිපාල ගොඩගම් මහත්මයාගෙන් පිනුම් අප්පු බේරුණා මේ කතාව අපේ මේ බලා ඉන්න දරුවන් වෙනුවෙන් කෙටියෙන් අපි කියලම මේ කතාව ආරම්භ කරමු. මම මේ කතාව ආරම්භ කරන්නේ ගංගිවුරේ ඉන්න පිනුම් අප්පු කියලා අපි හඳුන්වන්නේ මෙතන හාවෙක්. ඉතින් හාව කියලා කියන්නේ අහිංසකත්වයේ සංකේතයක් වශයෙන් අපි සලකන්නේ හැමදෙනාම. ඉතින් මේ පිනුම් අප්පු කියන වචනේ මම යොදාගත්තේ දරුවන්ගේ ආකර්ෂණය සඳහා, දරුවන්ගේ වැඩි අවධානයක් ලබා ගැනීම සඳහා හාවා කියන එක නැතුව, ආහාමි කියන්නේ නැතුව පිනුම් අප්පු කියලා කිව්වේ. පිනුම් පැනගෙන යන සිද්ධිය කවුරුත් දන්නවා මේ හාවගේ ස්වરૂපය. ඒ නිසා ඉතින් ඒ හාව මේ ගංගෙවර ඉන්නකොට එයාට බඩගින්නක් හැදෙනවා. ඉතින් බඩගින්නට කෑම මොන හරි කන්න ලෑස්ති වෙන හොයනකොට එකපාරටම ඒ හබරල ගාලස්සෙන් මෙයා දකිනවා කන් දෙකක් නැත්නම් ඒ බල්ලෙක් දකින්නේ. ඉතින් බල්ලා මම එතන සංකේතවත් කරලා තියෙන්නේ දරුණුකම භයානකම ඒ ටික සංකේතවත් කරන තමයි බල්ලය දැනතේ. මම කියනවා එතන අර දරුණු ඇස් දෙකක්, ඒ වගේම උගේ දිව රතු පාට දිව ඒ ටික එතනින් පෙන්ලා තමයි දරුවා එතන ඊට පස්සේ තමයි බල්ලා කියන එක කියන්නේ. දැන් බල්ලා දැන් බල්ලට බඩගින්නක් තියෙනවා, හාවට බඩගින්න උනාට. ඉතින් බල්ලා හාව අල්ලගෙන එළවගෙන එනවා. අපි දැන් මේ දෙන සදාකාලික සතුරන් වශයෙන් අපි සලකනවා. ඉතින් එළවගෙන යනකොට දැන් හාවට වෙන හැංගෙන ක්‍රමයක් නැහැ, يعني බේරෙන ක්‍රමයක් නැහැ. ක්‍රමක්‍රමයෙන් කතාවේදී මම කියනවා ලං වෙනවා මේ සතුරා පිටිපස්සෙන් එන බලුහාමි ලං වෙනවා හාව ටික ටික. ඒක නිසා අවසානයේ මම කල්පනා කරනවා දැන් කොහොමද ගැලවෙන්නේ මේකෙන්, ජීව මේකෙන් මම බේරෙන්නේ කොහොමද කියලා. එම කල්පනා කරනකොට මෙයා දකින්න හදිසියෙ වගේ මම කියන එතන කියනවා මේ කියන්නේ පින් සිද්ධ වෙන්න වගේ කියලා. කිතුල් කොටයක් තියෙන හිස් කිතුල් කොටයක් ඇතුළේ හිස් මේක කිතුල් කොට අපි දන්න කවුරුත් හිස්. ඒතකොට ඒක නිසා මේ හාව කරන්නේ බේරෙන්න ක්‍රමයක් වශයෙන් සලකලා ඒක ඇතුළේ හිඟ ගන්නවා පිනුම් අප්පු. ඊපස්සේ හාව එතන